නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනාම සූදානම් වන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා අපි හැම දිනාටම දුකෙන් මිදීම පිණිසයි මේ උතුම් ධර්මය දේශනා කරනු ලබන්නේ. සියලු දෘෂ්ටි විනිවේදනය සඳහා දෘෂ්ටීන්ගෙන් ගැලවීම සඳහා අවශ්‍ය මාර්ගය බුදුරජාණන් වහන්සේලා පෙන්වා දෙනවා. ලෝකේහි යථාර්ථය අවබෝධ කර නොගැනීම නිසා විවිධ දෘෂ්ටීන්ට අනුගතව කටයුතු කිරීම නිසයි මේ සසර පරතරක් දකින්නට පුළුවන් කමක් නැත්තේ. යම් කිසි කෙනෙක් මේ දෘෂ්ටිය ප්‍රහාණය කරගන්නවා නම් ඔහු මේ මාර්ගයේ උපදවා ගන්නට සමර්ථ වන පුද්ගලයෙක්මයි. එනිසා මේ දෘෂ්ටීන් උපදින තැන් සහ දෘෂ්ටීන්ට අනුගතව යන තැන් සහ ඊට හේතුව පිළිබඳව අපි විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා. පිනතුනි පොට්ටපාද සූත්‍රයේහි අපිට දකින්නට හඳුනා ගන්නට බොහෝ කරුණු කාරණා සමූහයක් තියෙනවා මේ දෘෂ්ටිය ගලවා ගන්නා ආකාරය පිළිබඳව. අපි මීට ප්‍රථමයෙන්ුත් පොට්ටපාද සූත්‍රය ඇසුරු කරගනිමින් යම් දහම් කරුණු ටිකක් කතා කළා. එහිදී අපි පිළිවෙලින් අභිසඤ්ඤා වේදිත නිරෝධය පිළිබඳව සාකච්ඡා කරලා ඉන්පසුව සංඥාව සහ ඥානය පිළිබඳව පළමුව සංඥාව උපදිනව පස්සේ ඥානය උපදිනවා කියන මේ කරුණ පිළිබඳව කතා කළා. විදර්ශනා සංඥාව නැතිනම් විදර්ශනා සහිත අපි වඩන මනස නිසා හඳුනා ගන්න බව නිසා අපිට පසුව ලෝකෝත්තර මාර්ග ඥාන ඵලඥාන උපදවන්නට පුළුවන්කම තිබෙන බවත් නැතිනම් මාර්ගය නිසා ඵලය උපදීම සංඥා සහ ඥානයන් වෙන් හැඳින්වෙන බවත් එහිදී අපි වඩාත්ම සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දෘෂ්ටි උපදින තැන සහ දෘෂ්ටීන්ගෙන් ගැලවීම කියන මේ කරුණු පිළිබඳව අපි තවදුරටත් එහි ගැඹුරට ටිකක් සාකච්ඡා කරන්නට මේ සූත්‍රය අසුර කරගනිමින්ම අපිට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ සඳහායි අද දවසේදී අප මේ සවනේ වැඩසටහන තුළ උත්සාහවත් වන්නේ. සූත්‍රයෙහි මුල ඔබට මතකනම් පොට්ටපාද පිරිවැජිතුමා හම්බෙන්නට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඒ පිණ්ඩපාතයට වඩින ගමන් උන්වහන්සේ වැඩම කරපු වෙලාවකදී දුර ඉඳලා වඩිනවා දැකලා ඒ අනිත් අය නිහඬ කරලා සාකච්ඡාවට ප්‍රවේශය සලසාගෙන ඊට පස්සේ අභිසඤ්ඤා වේදිත නිරෝධය පිළිබඳව සාකච්ඡාව ගලාගෙන ගියපු ආකාරය පිළිබඳව ඔබට මේ මතකයේහි ඇති. ඉතින් අවසාන වශයෙන් අපි එතනදී සාකච්ඡා කළා මේ සංඥාග්‍රය පිළිබඳව ප්‍රශ්න යොමු වුණ බව සහ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒකට පිළිතුරු ලබා දුන්නාට පස්සේ මේ සංඥාව සහ ඥානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසපු තැන තමයි අපි අවසාන ලෙස සාකච්ඡා කළේ. ඒ අවස්ථාවේදී සංඥාකෝ පොට්ටපාද පඨමං උපජ්ජති පච්ඡා ඥානං, පොට්ටපාදේ පළමු සංඥාව උපදිනවා පසුව තමයි ඥානය උපදින්නේ, සංයුප්පාදාච පන ඥානුප්පාදෝ හෝති, සංඥාවෙහි ඉපදීමෙන් ඥානය උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට යෝ ඒවම් පජානාති ඉදප්පච්චා කිර මේ ඥානං උදපාදීති මිනාක්කෝ ඒතම් පොට්ටපාද පරියායේන වේදි තබ්බං, යථා සංඥා පටමං උපජ්ජති පච්චා ඥානං සංයුප්පාදාච පන ඥානුප්පාදා. එතකොට මේ විදිහට ඒක දැනගන්නට කියලා කියනවා ඉදප්පච්චා කිර මේ ඥානං උදපාදී මගේ ඥානය ඉදප්පච්චය. ඉදප්පච්චයයි කියලා කියන්නේ මේ ප්‍රඥාවත් ඉදප්පච්චයතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ධර්ම න්‍යායයට අපි කියන ඉදප්පච්චයතාවය කියලා. මේ මොහොතෙහි මේ ඇතිකල්හි මේ ධර්මයේ උපදිනවා කියන තැනට. ඉතින් ඒ නිසා මේ ඥානය ඉදප්පච්චයතාවයෙන් යුක්තයි කියලා කියන්නේ මේ හේතු ඇතිකල්හි නැතිනම් මේ සංඥාව පළමු ඉපදිලා මේ සංඥාව හේතුවෙන් තමයි මේ ඥානය ඉපදුනේ කියලා අපි එතනදී හඳුනා ගන්නට යෙදුනා විදර්ශනා සහගත ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාව නිසා තමයි ඒ ඥානෙහි හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පළමුව ඥානෙ ඉපදිලා දෙවනුව ඵලය
පළමු සංඥාව ඉපදිල දෙවනුව ඥානය නැතිනම් ඵලය උපදින ආකාරය පිළිබඳව අපි වඩාත් පසුගිය දේශනාව තුළදී සාකච්ඡා කළා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නට පස්සේ නැවත වතාවක් ඒ ප්‍රශ්නයක් විමසනවා පොට්ටපාද පිරිවැජිතුමා විසින්. භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ සඤ්ඤාණුකෝ භන්තේ පුරිසස්ස අත්තං උදාහු අඤ්ඤං සඤ්ඤා අඤ්ඤා අත්තාති. එතකොට මේ පරිබ්‍රාජකතුමා නැවත අහනවා සඤ්ඤාණුකෝ භන්තේ පුරිසස්ස අත්තා. භාග්‍යතුන් වහන්ස මේ සංඥාව කියන එක පුරුෂයාගේ ආත්මයේද කියලා ප්‍රශ්නයක් අහනවා. සංඥාව කියන එක මේ පුරුෂයාගේ ආත්මයේද නැතිනම් මේ කෙනාගේ ආත්මයේද සංඥාව කියලා කියන්නේ උදාහු අඤ්ඤං සංඥා අඤ්ඤා අත්තාති. එහෙම නැතිනම් සංඥාවයි ආත්මයයි කියලා කියන්නේ දෙකක්ද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේකට පිළිතුරක් නොදී නැවත පෙරලා ප්‍රශ්නයක් යොමු කරනවා. තංපන තම් පොට්ටපාද කිංපන තම් පොට්ටපාද අත්තානම් පච්ච වෙක්කසීති. පොට්ටපාදේ ඔබ මොකද්ද ආත්මය කියලා හිතන්නේ? ආත්මය කියන එක ස්වාමීනි සංඥාව ආත්මයද නැතිනම් සංඥාව නැත්තං සංඥාව අතහැරනකොට සංඥාව එකක් ආත්මය තව එකක් කියලා මේක දෙකක්ද කියන ප්‍රශ්නය අහුවාම පොට්ටපාදගෙන් අහන ප්‍රශ්නයක් භාග්‍යවතුන් වහන්සේ පෙරලා නැවත අහන ප්‍රශ්නයක් ඔබ මොකද්ද ආත්මය කියලා හිතන්නේ කියන ප්‍රශ්නයක් විමසනවා. මේ වෙලාවේදී මේ පොට්ටපාද පරිබ්‍රාජකතුමා ටිකක් උත්තර දෙන්න වෙනස් උත්තරයක්. ඒ තමයි ඕලාරිකංකෝ හම්බන්තේ අත්තානම් පඤ්ඤපේමි රූපින් චාතුම් මහා භූතිකං කබලින්කාරාහාර භක්ඛන්ති. මේ කබලින්කාරාහාර භක්ෂණය කරන එහෙමත් නැතිනම් මේ රළු ආහාර ගන්න මේ චාතුම් මහා භූතික වුණ සතර මහා ධාතුයෙන් ඉපදුණු ඕලාරිකං ඕලාරිකුණේ කියන්නේ රළු ගොරෝසු වුණ මේ අතට අහුවෙන අපිට මේ ස්වභාවයෙන් යුක්ත මේ කය තමයි රූපින් තමයි රූපේ තමයි මේ මම ආත්මය හැටියට සලකන්නේ කියලා පිළිතුරක් ලබා දෙනවා. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් විමසනවා මේ ඕලාරිකෝච හිතේ පොට්ටපාද අත්තා අභවිස්ස. යම් කිසි විදිහකින් පොට්ටපාද ඔබ හිතනවා නම් ඕලාරික දේ තමයි ආත්මය කියලා මේ සතර මහා ධාතු කය තමයි කබලින්කාර ආහාරයෙන් යැපෙන මේක ආත්මය කියලා හිතනවා නම් ඔබට ඒවං සන්තංකෝතේ පොට්ටපාද අඤ්ඤාච සංඥා භවිස්සති අඤ්ඤාච අඤ්ඤෝ අත්ත. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොට්ටපාද ඔබ යම් විදිහකින් මේ රළු කය ආත්මය කියලා කියනවා නම් එතනෙදුත් ඒක ඒ විදිහට කිව්වත් සංඥාව කියන්නේ එකක් ඒ වගේම ආත්මය කියන්නේ තව එකක්. ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. සංඥාව කියන්නේ තවත් එකක් ආත්මය කියලා කියන්නේ තවත් එකක් කියලා මේ දෙකක් හැටියට කියනවා. ඒ නිසා පොට්ටපාද මේ පර්යායෙන් දැනගන්න යතා අඤ්ඤාච සංඥා භවිස්සති අඤ්ඤාත. ඒ නිසා ආත්මය එකක් මේ පර්යායෙන් දැනගන්න ආත්මය එකක් සංඥාව අනිකක්. දැන් මේකෙදි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්මය තියෙනවා කියන එකක් ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පොට්ටපාදගේ ඒ වෙලාවේ තිබුණ පොට්ටපාද පිරිවැජියගේ ඒ වෙලාවේ තිබුණ දෘෂ්ටියට බැසගෙන දෘෂ්ටිය ගලවන්න අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව නැතිනම් මේ කතාව කියන්නේ. ඒ කියන්නේ ඔහු අරූපී ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න තැනක ඉන්නේ. එහෙම මතයක ඉඳලා ඔහු කියනවා මම ඒ වුණාට ආත්මය කියලා හඳුනන්නේ රළු කබලින්කාර ආහාර භක්ෂණය කරන මේ රූපය තමයි මම ආත්මය හැටියට සලකන්නේ කියලා උත්තරේ දෙනකොට බුදුරජාණන් වහන්සේ ඒක පිළිබඳව පෙන්නලා දෙනවා. එහෙනම් මේ සංඥාව කියන එක එකක්, රූපය කියන්නේ තවත් එකක්, මේ සතර මහා ධාතු රූපය කියන්නේ තවත් එකක්. එහෙනම් සංඥාව කියන එක තවත් එකක් නම් සතර මහා ධාතු කය කියන එක තවත් වෙනත් එකක් නම් එහෙනම් ඒකෙන්ම තේරුම් ගන්න ආත්මය කියන්නේ වෙන එකක්, කය කියලා කියන්නේ වෙනම එකක් කියලා තේරුම් ගන්න. මේ දෙක එකක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න කියලා කියනවා. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා පොට්ටපාද මේ සතර මහා ධාතු රූපේ කියන එක ආත්මය හැටියට ගත්තේ ඒක පසකින් තැබේවා යම් කිසි විදිහකින් මේ පුරුෂයාට නැතිනම් මේ ලෝකේ කෙනෙකුට එක් වෙන වෙනම වූ සංඥා උපදිනවා. වෙන වෙනම වූ සංඥා Nirodhayata පත් වෙනවා. ඒ කියන්නේ සංඥා වෙන වෙනම සංඥාව හටගන්නේ වෙන වෙනම සංඥා Nirodhayata පත් වෙන්නේ
පොට්ටපාදය එහෙම ගත්තා. සංඥාව කියන්නේ තවත් එකක්, ආත්මය කියන්නේ තවත් එකක් වෙනවා. ඒක නිසා මේක මේ කරුණේදී දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ට විවිධ සංඥා උපදිනවා. එතකොට මේ සංඥාව හැම මොහොතකදීම අලුතෙන් උපදින දෙයක් නිසා, ඒක වෙනස් ස්වභාවයකට පත්වන නිසා ඒකිනුත් දැනගන්න මේ සංඥාව කියන්නේ තවත් එකක්, ඒ වගේම ආත්මය කියලා ඔබ හඳුන්වන දේ තවත් එකක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම කිව්වහම පොට්ටපාද පිරිවැජිතුමා කියනවා, ස්වාමීනි මම ආත්මය කියන එක සියලු අංගපසංග ඇති මේ මනෝමය වුණ දෙයක් හැටියට මම දකිනවා. කියන්නේ මම මේ මනෝමයංකෝ හම්බන්තේ අත්තානම් පඤ්ඤපේමි සබ්බංග පච්චංගේ අබිනින්ද්‍රියන්ති. එතකොට මම ස්වාමීනි මේ ආත්මය කියන එක අංගපසංග ඔක්කොම තියෙන මනෝමය දෙයක් හැටියට අපි සමහරලාට මනෝකාය කියලා අපි ඔක හඳුන්වනවා. මනෝකාය තමයි ආත්මය කියලා කියනවා. ඒ කියන්නේ මේ අංගපසංග තියෙන, අතපය තියෙන මේ සියලු අංග ප්‍රත්‍යයන්ගෙන් යුක්ත වුණ, නමුත් මේ රූපය තුළ වෙනම පවතින මනෝමය වශයෙන් පවතින ඇහැට දකින්න පුළුවන් කමක් නැති එබඳු දෙයක් තමයි ආත්මය කියලා කියන්නේ කියලා මට හිතෙනවා කියලා කියනවා. මුලින් කිව්වේ මොකද්ද? මුලින් කිව්වා මට හිතෙනවා මේ සතර මහ ධාතු රූපය කියලා. එතකොට සතර මහ ධාතු රූපය ආත්මය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ඒකෙදි ආත්මය සහ රූපය කියන එක ඒත් එකක් නෙමෙයි දෙකක් වෙනවා කියලා පෙන්නලා දුන්නා. ඊට පස්සේ සංඥා වෙන වෙනම උපදින නිසා, සංඥාව වෙන වෙනම පහළ වෙන නිසා ආත්මය එකක් කියන්න පුළුවන් කමක් නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නාම නැවත කියනවා නෑ, වෙනම ආත්මය කියලා එකක් තියෙන, ඒක මනෝමය වශයෙන් තියෙන, ඒක පේන්නේ නැති එබඳු දෙයක් හැටියට කියලා ඒක පෙන්වා දෙනවා. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. පොට්ටපාදය, ඔබ යම් කිසි විදිහකින් හිතනවා නම් සියලු අංගපසකින් යුක්ත එබඳු මනෝමය වූ ආත්මභාවයක් නම් තියෙන්නේ, එසේ තියෙනකොට මනෝමය ආත්මභාවය කියන එක එහෙම වෙනම සියලු අංගපසකින් යුක්ත වුණ වෙනම ආකාරයෙන් තියෙනකොටත් සංඥාව ඉපදෙමින් නැති වෙනවා, ආත්මය කියන එක වෙනම එකක් හැටියට සියලු අංගපසකින් යුක්ත දෙයක් හැටියට ආත්මවත් වූ දෙයක් තියෙනවා, මනෝමය කායක් විදිහට, මනෝමය විදිහට තියෙන එක තමයි ආත්මය වෙන්නේ. එතකොට පොට්ටපාද මේ ඒ එහෙම කිව්වත් ප්‍රශ්නේ තියෙන්නේ ආත්මය එකක් මේ පොට් මේ මනෝමය කාය තව එකක් බවට පත් වෙනවා නේද කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී පොට්ටපාද බ්‍රාහ්මණතුමාට නැවත කියනවා. ඒ කියන්නේ මේ කරුණනුත් සංඥාව අනෙකකුත් ආත්මය වෙන එකකුත් වෙනවා කියලා. එතනම් මේ අර අරූපී දෙයක් ආත්මය කොට පනවන පොට්ටපාදට කියනවා සංඥාව ඉපදෙමින් නැති වෙනවා. එතකොට මනෝමය කාය කියන එකක් වෙනම තියෙනවා. එතකොට ආත්මය කියන එක වෙනමම තියෙන දෙයක් ඇටියට එහෙනම් දැන් පනවන්න සිද්ධ වෙනවා. දැන් පොට්ටපාද මුලින් අහපු ප්‍රශ්නය ඔබ අමතක කරන්න එපා. ඒක මතකයේ රඳවාගෙන මේ කියන සාකච්ඡාවට එන්නට ඕනේ. ඒ කියන්නේ ස්වාමීනි සංඥාව කියන එක ආත්මයද? එහෙම නැතිනම් සංඥාව මේ වෙනස් එකක්, ආත්මය කියන්නේ තවත් එකක්ද කියලා අහපු ප්‍රශ්නය ඔලුවේ තියාගෙන තමයි මෙතනට එන්නට ඕනේ මේ සාකච්ඡාවට. ඊට පස්සේ තමයි පෙරලා බුදුරජාණන් වහන්සේ පොට්ටපාදගෙන් ප්‍රශ්නයක් අහන්නේ. අපහු එහෙම ප්‍රශ්නය ඇහුවාම ඔබ ආත්මය කියලා හඳුනගන්නේ මොකද්ද කියලා. දැන් ආත්මය කියලා ඔහු හඳුනගන්න තැන් නැති කරමින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්නේ. මොකද එයා ඉන්න දෘෂ්ටියක් තියෙන, ඒ දෘෂ්ටියට අනුරූපීව මේ ඒ දේවල් බොරු කියලා පෙන්නගෙන එන එක. නැතිනම් ඒ දෘෂ්ටියට එකපාර පොට්ටපාදාවේ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව ඒ දෘෂ්ටිය කරා ඔහුව තල්ලු කරගෙන යනවා. අපි කියන්නේ බිත්තියටම හේතු කරගන්නවා කියලා ගිහිල්ලන්නේ. ඒ වගේ අන්තිම තැනට යනකම් එයාව ඇදගෙන යන එක තමයි කරන්නේ. ඉස්සෙල්ලම එයා මහා භූත කය තමයි ආත්මය කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අර මුල් ප්‍රශ්නේම ආපහු අරගෙන එතනට කිව්වා, එහෙනම් හා සංඥාව එකක්, එහෙනම් ඔය කියන විදිහට ආත්මය තව එකක්. මොකද සතර මහා ධාතු කය කියන එක වෙනම දෙයක්, සංඥාව ඒත් ඉපදිලා නැති වෙනවා. එහෙනම් සංඥාවයි ආත්මයයි දෙක එකක් වෙන්නේ නැහැ, ඒක වෙන වෙනම දෙයක් කියලා. මොකද මෙයා හිතාගෙන ඉන්නේ සංඥාමය වශයෙන් පවතින තමන්ගේ ආත්මයක් තියෙනවා කියලා. ලෝකේ එහෙම දෘෂ්ටියක ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා නෑ මේක දෙකක් කියලා. ඊට පස්සේ එයාගේ අදහස වෙනස් කරලා නැවත අහනවා, මනෝමය කය
කියන එක. මනෝමය කාය කියන එක තමයි ආත්මය වෙන්නේ. ඉතින් මනෝමය කාය ආත්මය බවට පත් වෙනකොට ඒක මේ වෙනස් ස්වરૂපයක් කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ නැවත කියනවා මනෝමය කාය එහෙම තිබුණට ඒද සංඥාවෝ ඉපදිලා නැති වෙනවා. සංඥාව ඉපදිලා නැති වෙනකොට වෙනස් වෙනස් වූ සංඥාවන් හට ගන්නකොට එහෙනම් ආත්මය කියන එක එතන මේ සංඥාව ආත්මය වෙන්න බෑ. එහෙනම් ආත්මය එකක් සංඥාව තව එකක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදිත් අර මුලින් ප්‍රශ්නය තමයි නිෂේධනය කරන්නේ. මේ හැමතැනකදීම එයා ඉන්න දෘෂ්ටිය තමයි මුල් ප්‍රශ්නේදී විමසන්නේ. ඒ මුල් දෘෂ්ටිය තමයි එතනදී නිෂේධනය කරන්නේ. මුල් ප්‍රශ්නයේදී එයා සංඥාවයි ආත්මයයි මේ දෙකම එකක් කියලා ඉන්න මේ මතවාදයේ නිෂේධනය වෙනකොට ඔහුට එහි නැඳී සිටින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊට පස්සේ පොට්ටපාද නැවත පොට්ටපාද කියනවා, ස්වාමීනි මම ආත්මය සංඥාමය වූ අරූපී දෙයක් කරලා මේ දකිනවා. ඉස්සෙල්ලා කිව්වා දැන් අරූපී දෙයක් කියලා අංගපච්චංග සමන්නාගත වුණ මනෝමය කායක් තමයි ආත්මය කියලා. දැන් එයා ඒ ස්ථාවරෙනුත් අයින් වෙලා නැවත කියනවා, ස්වාමීනි අරූපින්කෝ අහම් බන්තේ අත්තානම් පඤ්ඤපේමි සංඥාමයන්ති. අරූපී දෙයක් ආත්මය කියලා කියනවා සංඥාමය කියලා එයා කියනවා. දැන් එයාගේ දෘෂ්ටිය ළඟට එයා පැමිණුණා. අන්න ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අරූපීචතෝ තේ පොට්ටපාද අත්තා අභවිස්ස සංඥාමයා එවං සන්තම්පි කෝතේ පොට්ටපාද අඤ්ඤාව සංඥා භවිස්සති අඤ්ඤාව අත්තා තදමිනා පේතම් පොට්ටපාද පරියායන වේදි තබ්බං යත අඤ්ඤාව සංඥා භවිස්සති අඤ්ඤා අත්තා තිට්ඨ තේවායම් පොට්ටපාද අරූපී අත්තා සංඥාමයෝ අත ඉමස්ස පුරිසස්ස අඤ්ඤාච සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාච සංඥා නිරුජ්ජಂತಿ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොට්ටපාද ආත්මය කියන එක සංඥා අරූපී දයක් කියලා පනවනවා නම් එතනදිත් ඒක සංඥාව කියන්නේ එකක් ආත්මය කියන්නේ තව එකක් කියන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ එකම කාරණාව නැවත නැවත වෙන වෙන පැතිවලින් නැතිනම් එකම විදිහට මේක තහවුරු කරනකොට තමයි ඔහුගේ මේ ස්ථාවරය තුළ ඔහුට රැඳිලා ඉන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ සංඥාව කියන එක ආත්මය කියලා ඔබ හිතනවා නම් සංඥාව කියන එක මෙතනදිත් ගන්න වෙන්නේ එකක් ආත්මය කියන්නේ තවත් එකක් කියලා. සංඥාමය ආත්මයක් තියෙනවා කියලා ඔබ කතා කරනවා නම් ඒක එහෙම කියන්න බෑ. ඒත් කියන්න වෙන්නේ සංඥාව එකක් ආත්මය තව එකක් කියලා. ඇයි ඒකට හේතුව මොකද්ද? ඒක මොන විදිහටද දැනගන්න ඕනේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට මෙකරින්නුදු ඒක දැනගන්න කියලා මේ කාරණාවෙන් මේක තේරුම් ගන්න කියලා පොට්ටපාද මේ සංඥාමය අරූපී ආත්මය තිබේවා. සංඥාමය අරූපී ආත්මය පසකින් තිබේවා. මේ මිනිස්සෙකුට වෙන වෙනම සංඥා උපදිනවා. ඒ වගේම වෙන වෙනම සංඥා නිරෝධයට පත් වෙනවා. සංඥා වෙනස් වෙනවානේ. හඳුනා ගැනීම ලෝකේ වෙනස් වෙනවා. එතකොට දැන් අපි ගත්තාම විවිධාකාර හඳුනා ගැනීම තමයි මිනිස්සෙකුට තියෙන්නේ. එතකොට විවිධාකාර හඳුනා ගැනීම තියෙන තැනක වෙන වෙනම සංඥාවල පහළ වීමක් වෙන වෙනම සංඥාවල ඉපදීමක් තියෙන තැනක පොට්ටපාද කොහොමද ඒ සංඥාවයි ආත්මයයි දෙකම එකක් කියලා කියන්නේ? එව නැත්නම් සංඥාවක් ඉපදිලා නැති වෙලා ගිහිල්ලා වෙනස් සංඥාවක් උපදින. ඒ සංඥාව කලින් එක නෙමෙයි. ඒ උපදින සංඥාව හටගෙන නැති වෙලා තවත් සංඥාවක් උපදින. ඒක කලින් එකක් නෙමෙයි. එතකොට සංඥාව ආත්මය නම් මොකද්ද වෙන්නේ? සංඥාව ආත්මය නම් ඒ ආත්මය එක වෙලාවකදී ඉපදිලා අනිත් වෙලාවකදී නැති වෙලා යනවා. ආයෙ උපදිනවා, ආයෙ නැති වෙලා යනවා. එහෙනම් එක දිගට තියෙන එකක් නෙමෙයි. ඒක නැති වෙලා යන එක. එහෙම දෙයක් කතා කරන්න බෑ. මොහොතින් මොහොතේක වෙනස් වෙන දෙයක් නෑ. එනම් පොට්ටපාද ඔබ කියන විදිහට එතනදි කියන්න වෙන්නේ නැහැ. සංඥාව වෙනස් වෙවි යනවා, ආත්මය වෙනස් වෙන්න තු තියෙනවා. එහෙනම් ඔන්න ඔබට ආපහු කියන්න වෙන්නේ සංඥාවයි ආත්මයයි කියලා කියන්නේ දෙකක් කියලා මේ විදිහටයි ඔබට හරි විදිහට කියන්නට වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පොට්ටපාදට ඒ කාරණාව පැහැදිලි කරනවා. මෙහෙම පැහැදිලි කළාම පොට්ටපාද ආපහු ප්‍රශ්නයක් අහනවා. සක්කා පනේතම් බන්තේ මයා ඥාතුං සංඥා පුරිසස්ස අත්තාතිවා අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තාතිවා. ඔන්න ආපහු ඔච්චර රහුවක් ගිහිල්ලා ආපහු පොට්ටපාද ආපහු මුල් තැනටම ආවා. ස්වාමීනි අපි මට දැනගන්න පුළුවන්ද මේ පුරිසස්ස සංඥා අත්තාති, පුරුෂයාගේ සංඥාව ආත්මය කියලා මට දැනගන්න පුළුවන්ද? එහෙම නැතිනම් ආත්මය එකක් සංඥාව අනෙකක් කියලාද එහෙනම් අපි දැනගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ඔහුගේ දෘෂ්ටි අනුවම ඔහුට පෙන්වලා දුන්නා සංඥාව එකක් ආත්මය කියන්නේ තව එකක් ඔබ ඔය හිතන විදිහට සංඥාමය ආත්මයක් කියන එකේ ඔබ නැහැ කියන එක. ඔහු හිතාගෙන ඉන්න සංඥාමය ආත්මයක් තියෙනවා කියලා
එනට ඔබම කියන විදිහට සංඥාමය ආත්මයක් පණවන්න බෑ කියන එක ඔහුට පෙන්වා දුන්නාම මට එහෙනම් දැනගන්න පුළුවන් ද භාග්‍යවතුන් වහන්ස සංඥාව කියන එක ආත්මයද එහෙම නැතිනම් ආත්මය එකක් සංඥාව කියන්නේ තව එකක්ද කියලා මට ස්ථාවරව තේරුම් ගන්න පුළුවන් ද කියලා මේ බුදුරජාණන් වහන්සේගේ විමසන. මොහු ඉන්න දෘෂ්ටිය එතනදී සෙලවෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුජ්ජානං කෝ ඒතම් පොට්ටපාද තයා අඤ්ඤතිත්තිකේන අඤ්ඤ කන්තිකේන අඤ්ඤ රුචිකේන අඤ්ඤත්‍රායෝගේන අඤ්ඤත්‍රාචරියකේන සංඥා පුරුසස් සත්තාතිවා අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තාතිවාති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුජ්ජානං කෝ ඒතම් පොට්ටපාද. පොට්ටපාදේ මේක දුජ්ජානයි, දැන ගැනීම කියන එක හරිම දුෂ්කරයි. කාටද? අඤ්ඤ තීර්ථක වුණ, අඤ්ඤ දෘෂ්ටික වුණ, අඤ්ඤ රුචික වුණ, අඤ්ඤ ලබ්ධික වුණ, අඤ්ඤයට අඤ්ඤ තීර්ථකයන්ට ආචාර්ය වුණ කෙනෙකුට, අඤ්ඤ දෘෂ්ටිවාදයක් දරාගත් ඔබ වගේ කෙනෙකුට මේක තේරුම් ගන්න එක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආත්ම දෘෂ්ටිය දරාගෙන ඉන්න ඔබ වගේ කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කළේ. ඊට පස්සේ නැවත පොට්ටපාද ආපහු අනිත් පැත්තෙන් වෙන ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි එහෙනම් මට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්නම් කිම්පන බන්තේ සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චම් මෝග මඤ්ඤති. ස්වාමීනි මට ඒක අන්නේ තීර්ථක වුණ මට ඒක තේරුම් ගන්න බෑ නම් එහෙනම් මට මොකද්ද තේරුම් ගන්න පුළුවන්? ඔහු ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි එහෙනම් මේ ලෝකය කියන එක සාස්වත දෙයක්ද? ඔහුගේම දෘෂ්ටිය තව පැත්තකින් ඔහු ඔප්පු කරන්නෙන ප්‍රයත්නයක් තමයි මේ තුල දකින්න පුළුවන්කම තියෙන්නේ. එයා අහනවා සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චම් මෝග මඤ්ඤන්ති. මේ ලෝකේ ශාස්වතයි, මේ ලෝකේ කියන එක තියෙනවා. එහෙනම් ඒක මේ ඉදමේව සච්චම්, ඒක ඇත්ත, අනිත් ඒවා ඔක්කොම බොරු. ආත්මය කියන එක තියෙනවා. මේක හරිද කියලා අහනවා. මේ වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අභ්‍යාකතං කෝ ඒතම් පොට්ටපාදමයා සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චම් මෝග මඤ්ඤන්ති. පොට්ටපාද අභ්‍යාකතයි මේක මම. අභ්‍යාගතයි කියලා කියන්නේ මම මේක ව්‍යාකෘත කරපු දෙයක් නෙමෙයි. මම මේක මේ විදිහට කියලා නැහැ. ඒ කියන්නේ මේ පොට්ටපාද මම මේ ආකාරයට ලෝකය සාස්වතයි කියන එක පිළිබඳව ව්‍යාකෘත ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකට පිළිතුරු, ඒකාන්ත පිළිතුරු ලබා දෙන ප්‍රශ්නයක් නෙමෙයි. කිම්පන බන්තේ අසස්සතෝ ලෝකෝ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ ලෝකය කියන එක අශාස්වතද, නොපවතින දෙයක්ද කියලා අහන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකත් අව්‍යාකෘත දෙයක් ඇටියට පෙන්වා දෙනවා. ඒ වගේම අන්තවාලෝකෝ, ලෝකය කියන එක අන්තවත් දෙයක්, ලෝකය කියන එක අනන්තවත් දෙයක්ද කියලා මේ විදිහට පොට්ටපාද ප්‍රශ්න කරගෙන යනවා. ඊට පස්සේ නැවත අහනවා තං ජීවං තං ශරීරං. ස්වාමීනි ඒකමයි ජීවය, ඒකමයි ශරීරය. ඒ ජීවයම තියෙන එකම තමයි ශරීරය, ශරීරයම තමයි ජීවය, ඒක එහෙමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකත් අව්‍යාකෘත දෙයක් හැටියට දේශනා කරනවා. ඊට පස්සේ නැවත අහනවා මේ කිම්පන බන්තේ හෝති තථාගතෝ පරම්මරණ. සත්‍යය මරණින් මත්තෙහි ඉන්නවද කියලා මේ ප්‍රශ්නය අහනවා. මෙන්න මේ විදිහට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් අව්‍යාකෘත ප්‍රශ්න ටිකක් දිගටම පොට්ටපාද නැවත අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මම ඒවා ව්‍යාකෘත කළා නැහැ, ව්‍යාකෘත නැහැ. මම ඒවා ඒ විදිහට කියන්නේ නැහැ. ඒකාන්ත පිළිතුරු ලබා දීමක් මම ඒවලට කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතනදී ඒ ප්‍රශ්නය වැරදි බව, එමත් නැතිනම් ඒකට ඒකාන්ත පිළිතුරු නොදෙන බව දේශනා කරනවා. දැන් ඔබ කවදාවත් දැන් හිතන්නකෝ ඔබ නොදකින තැනක කිසිම කෙනෙක් නැති තැනක මේ වෙලාවේ පවතින රූපයක් නැද්ද? මේ ලෝකයේ යම් කිසි තැනක දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් නැති තැනක් තියෙනවා. හිතන්නකෝ මහා කැලේක කිසිම සතෙක් නැහැ. හරි නිකන් කල්පිතයක්. කිසිම සතෙක් නැහැ මහා කැලේක. කිසිම දෙවියෙක්වත් මනුස්සයෙක්වත් කිසිමම සත්වයෙක් ඇත්තේ නැහැ. එහෙම තැනක ඒ රූප නැද්ද? කැලේ එතන ඒ ගස් කොළන් නැද්ද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම. එතකොට අපි මොකද්ද කියන්න පුළුවන්? එහෙම ලෝකේ එහෙම පැවැත්මක් නැද්ද? එතකොට මේ මේ විදිහේ ප්‍රශ්නයක් විමසීම කියන එක නොයුතු දෙයක්. ඒක විය යුතු දෙයක් නෙමෙයි. අපිට කියන්න පුළුවන් ලෝකයේ පැත්තෙන් හිතලා කෙනෙකුට භෞතිකත්වයේ පැත්තෙන් අරගෙන කියන්න පුළුවන් නෑ එහෙම දෙයක් තියෙනවා.
එහෙම සතර මහා ධාතුවේ එහෙම පැවැත්මක් තියනවා කියලා. පිනතුනි එහෙම පැවැත්මක් තියනවා කියන එක කොහෙන්ද මේ පටිච්ච සම්පන්න ධර්මය අවබෝධ කරගන්න? එහෙම නැතිනම් විරාගයේ නිරෝධය පිණිස උපසමය පිණිස පවතින්නේ කොහෙන්ද? ඒ පවතින බව එහෙම තැන් තියනවා කියලා අපි ලෝකෙට නැඹුරු වෙනකම්ම අපිට ඒ ලෝකයේ අත්විඳින ලබන පුද්ගල භවයේ ආත්මීහි පැවැත්ම නිර්මාණය කරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නාම රූප ධර්මය මත මේ ලෝකයේ ගොඩනැගෙන විදිහ සහ ඒ වගේම මේ ධර්මයන්ගේ නිරෝධය තුළ මේ ලෝක නිරෝධය වන ආකාරය පිළිබඳව. පටිච්ච සමුප්පන්න ධර්මයක් පෙන්වා දෙනකොට බුදු සමය තුළ ඒ සාස්වතද අසාස්වතද කියලා අහන එක ලෝකයේ එක අව්‍යාකෘත ප්‍රශ්නයක් බවට නිරායාසයෙන්ම පත් වෙනවා. එහෙනම් එළියේ එහෙම තියෙන නිසානේ අපිට පේන්නේ. එළියේ එහෙම දිගට තියෙන දේවල් තියෙනවනේ. ඒකනේ අපිට නැවත නැවත පේන්නේ. මේ ප්‍රශ්නේ අපිට පුනරුච්චාරණය වෙන්නේ. අපේ මනස තුලින් නැවත නැවත මේ ප්‍රශ්නේ අහන තැනට අපිව පත් කරන්නේ මොකක්ද? මොකක් නිසාද? පිළිතුරු මේ ප්‍රශ්නේ නැවත නැවත අහන තැනට පත් වෙන්නේ අපි පටිච්ච සමුප්පන්න භාවයෙන් තොරව පවත්නා රූපය පිළිබඳව අපේ අදහසක් තියෙන නිසා. ඒක නිර්වේදයේ පිණිස හෝ නැතිනම් නිවන සඳහා පවතින දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එබඳු දේවල් පිළිබඳව අව්‍යාකෘතයි. එහෙම එකක් තියෙනවා හෝ කියන එක තුළ ගැනීම තුළ ඔබට නිවන ලැබෙන්නේ නැහැ. ඒ තියෙන දේ ඔබ කඩලා බිඳලා බලන්න ගියොත් ඒක ඇතුළේ ඔබට නිවන ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක බුද්ධ දේශනාව නෙවෙයි. අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ ධර්මයන්ගේ අව්‍යාකෘතත්වය තමයි ලැබෙන්නේ. එකෙනේ එක කියන්නේ නැහැ ඒක සාස්වතද කියලා. ඇයි ඒක පටිච්ච සමුප්පන්න භාවය ගැන කතා කරන ශාසනයක ඒක ඒකාන්ත ව්‍යාකෘතයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක දෝෂයක්. ඉතින් ඒ වගේම පොට්ටපාද දෙවෙනියට ඇහුවා අසාස්වතද එහෙනම් මේ ලෝකේ? ඒක සාස්වත නෙමෙයි නම් ඒක අසාස්වතද කියලා. අසාස්වත කියන එකටත් බුදුරජාණන් වහන්සේ අව්‍යාකෘතයි කියලා කිව්වා. එහෙනම් පවතින්නේ නැද්ද ඒක? එහෙම දෙයක් නැද්ද? එහෙම නැහැ කියන තැනකටපත් උනේ නැහැ. ඇයි පටිච්ච සමුප්පන්නතාවයේ දකින්නකොට හේතු ඇති කල්ලි මේ ධර්මය හට ගන්නවා නම් අපිට ඒක හට ගැනීම තියෙන නිසා එහෙම දෙයක් නැහැ කියන්නේ කොහොමද? ඔබ කෙනෙක් කියනවා නම් බහැර කිසි දෙයක් නැහැ බහැර රූපයක් කියලා. මේ හේතු ටික ඇති කල්හි ඒක ඉපදිලා නම් ඒක පේනවා නම් රූපේ දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන තැනකදී බහැර රූපය කියන එක ඔබට දකින්න පුළුවන් කියලා හිතනවා නම් නැතිනම් ඔබට ඒ පෙනීම කියන දෙයට රූපේ උපකාර කරලා තියනවා නම් කොහොමද කෙනෙක් කියන්නේ නැහැ රූපේ නැහැ කියලා? එයාට රූපේ නැහැ කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා පටිච්ච සමුප්පන්න භාවය තුළ කතා කරනකොට අසාස්වතයත් අව්‍යාකෘත දෙයක්. නොපවතිනවා කියන තැනත් ඒක නැති වෙලා යනවා කියන තැනත් කිසිවක්ම නැහැ කියන දෙයත් ඒක අව්‍යාකෘත දෙයක් බවට පත් වෙනවා. එම ලෝකයේ නැහැ. එම භෞතිකයේ තුල කිසිවක් නැහැ. සියල්ල ශුන්‍යයි. නැතිනම් සියල්ල මනෝමයයි. මනසින් හදාගත්ත දෙයක්. මේ සියල්ල පින්නතුනි අශාස්වතික දේවල් හැටියට අපිට සලකන්නට පුළුවන් දේ. මේකත් බුදුරජාන් වහන්සේගේ දේශනාවට ප්‍රතිවිරුද්ධව යන අදහසක්. ඊට පස්සේ දෙවැනි ඊළඟට අහපු කාරණාව තමයි අන්තවාලෝකෝ අනන්තවාලෝකෝ කියන එක. මේක ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද කියලා ගත්ත එක. ඒකට ලෝකයේ අන්තවත් අනන්තවත් එදා ಭಾರತೀಯ සමාජය තුළ තිබුණු ප්‍රධාන ප්‍රශ්න අතර මේ ලෝකයේ අන්තවත් අනන්තවත් බව. මෙතනදි ලෝකයේහි අන්තවත් බව සහ ලෝකයේ අනන්තවත් බව කියන එක කතා කරන්නේ මේ ඇහැට පේන මේ පෘථිවි ගෝලයේහි තියෙන අන්තවත් බව හෝ අනන්තවත් බව පිළිබඳ කතාවක් විදිහට නෙමෙයි. මේ පෘථිවියේහි තියෙන අන්තවත් බව අනන්තවත් බව නෙමෙයි ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද කියලා කතා කරන්නේ. අපි කියව ලෝකය කියන එක ව්‍යවහාර කරන්නේ ආත්මය කියන සන්දර්භයේහි ඉඳලා කියලා. අන්න ඒ නිසා මෙතනදී කතා කරන්නේ මේ ආත්මයේහි අන්තවත් බව සහ අනන්තවත් බව. කෙනෙකුගේ හඳුනා ගැනීම අන්තවත් නම් නැතිනම් කෙනෙකුගේ ලෝකය කියන හැඟීම අන්තවත් නම් එයාගේ ආත්මය අන්තවත්. ඒක අනන්තවත් වෙනකොට එයාගේ ආත්මය අනන්තවත් වෙනවා. මේ දෘෂ්ටිය ගොඩක් වෙලාවට ස්මතුව පෙනෙන අවස්ථාව තමයි, මතුවෙලා පෙනෙන අවස්ථාව තමයි රූපාවචරාදී ධ්‍යාන උපදව ගන්න අවස්ථාව.
ධ්‍යානයක් උපද්ද ගන්න කෙනෙකුට ඒ ධ්‍යානය උපදෝ ගන්න හේතු වන පරිකර්ම කළ නිමිත්ත ඒක තමන් බවට හම්බෙනවා. ඒක තමන්ට පතුරවන්න පුළුවන් වෙනකොට ඒ ධ්‍යාන උපදෝගත්ත නිමිත්ත පතුරවන්න පුළුවන් වෙනකොට ඒක කොටස් එක පතුරවන්න පුළුවන් කෙලවර ඔහුට පේනකොට ඉම ඔහුට පේනකොට එයාට හැඟෙන එයාගේ ආත්මය අන්තවත් වූ දෙයක්. එයාට පේනවා එයා ආත්මවත් කොට ගත්ත ඒ දේ කෙලවරක් සහිත දෙයක් හැටියට පේනවා. එයාට සීමාවක් තියෙන එක පතුරවන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා හිත තබන්න තබන්න ඊට ඉදිරියට යනවා එයාගේ නිමිත්ත කියන දේ. එයා හඳුනා ගන්නා නිමිත්ත හැම වෙලාවකදීම එක සීමාවක රැඳී නොසිටින ව්‍යාපී දෙයක් බවට, හැමතැනම පැතිරුණු දෙයක් බවට පත්වන නිසා එයාට අනන්තවත් කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ නිමිත්ත අනන්තවත් වෙනවා. අනන්තවත් වූ නිමිත්තක් ආත්මය කරගත්ත කෙනෙකුට ඔහුට ඒ නිමිත්ත මත ආත්මය ගොඩනගෙනකොට ඔහුගේ ආත්මය අනන්තවත්, ඔහුගේ ආත්මය සීමා වෙලා කියලා හිතෙනවා අන්තවත් බව තුළ රැඳී සිටීම තුළ. ඉතින් මෙන්න මේ සන්දර්භයේ ඉඳලත් ප්‍රශ්න අහනකොට බුදුරජාන් වහන්සේ ඒකත් අව්‍යාකෘත දෙයක් හැටියට දේශනා කරනවා. මොකද ඒ නිමිත්ත පටිච්ච සමුප්පන්න වූවක් මිසක, හේතු ඇතිකල්හි උපදනා දෙයක් මිසක, හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් මිසක, ඒක කිසිදු කලෙක ආත්මය බවට පත් නොවන කල ඒක අන්තවත් අනන්තවත්ද කියලා අහන එක සුදුසු දෙයක් නෙමෙයි. එනිසා ඒක අව්‍යාකෘත ධර්ම හැටියට පෙන්වනවා. ඊට පස්සේ තං ජීවන්තං ශරීරං කියන ඊළඟ ප්‍රශ්නය යොමු වෙනවා. මේ ජීවය සහ ශරීරය කියන එක මේ දෙකම එකක්ද නැතිනම් ඒක වෙනස් වෙනස් ඒවාද කියලා. එතකොට ශරීරය සහ ජීවය නැතිනම් මේකේ තියෙන පණ එකක්ද, ශරීරයේ තව එකක්ද, මේ දෙක දෙකක්ද එකක්ද කියලා අහන ප්‍රශ්නයත් අව්‍යාකෘත දෙයක්. ඇයි? ඒකත් එහෙම ව්‍යාකෘත කරන්න බෑනේ පටිච්චසමුප්පන්න දෙයක් වෙනකොට. ඒ නිසා එකම සන්දර්භය තුළ ඉඳලා තමයි මේ ටික ප්‍රතික්ෂේප වෙන්නේ. ආත්මය කියන එක වෙනම තිබුණොත් කයෙන් තොරව එහෙනම් ආත්මය කියලා වෙනමම පවත්නා දෙයක්, සාස්වතික වූ දෙයක් අපි පනවනවා. ඊට පස්සේ ඒක මේකම බවට පත් වුණොත් එහෙම යා උච්ඡේද දෘෂ්ටියට පත් වෙනවා. කයම බවට, මේ දෙකම ශරීරය සහ ජීවය ආත්මය දෙකම එකක් වුණොත් එහෙම ශරීරය බිඳිනකොට ආත්මය බිඳිලා යනවා. ඒකට ඒක උච්ඡේදයට යනවා. මේ ලෝකයේහි හේතුඵල ධර්ම න්‍යාය ප්‍රතික්ෂේප වෙනවා. කර්මයේ කර්මඵලය කියන එක ප්‍රතික්ෂේප වෙනවා. මේ ධර්මයන්ගේ පැවැත්මක් එයාට ලෝකයේහි පැවැත්මක් විදිහට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එයාගේ තත්ත්වය වෙනස් ස්වරූපයකට පත්වන නිසා මේ සංජීවන්තං ශරීරං කියලා ගත්තාම ඒකත් බුදු සමය තුළ ප්‍රතික්ෂේපිත දෙයක් බවට පත්වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන දෙයක් බවට පත්වන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙන්නේ මොකද්ද? ඊළඟ ප්‍රශ්නය හැටියට කිම්පන බන්තේ හෝති තථාගතෝ පරම්මරණ, තථාගතයන් මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය තමයි විමසන්නේ. මේක අපිට ධර්මයේහි බොහෝ තැන්වල පිනතුනි. අපිට මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයේ විදිහට මේක තේන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට ಭಾರತೀಯ සමාජයේ හිටපු මිනිස්සු මේ විදිහේ ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. මේ හෝති තථාගතෝ පරම්මරණ, මේ තථාගතයන් මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා. එතකොට මේ ලෝකයේ හිටපු ඒ බ්‍රාහ්මණ සමාජය තුළ හිටපු හැමෝටම ගැටලුව බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව නෙමෙයි. ධර්මය අවබෝධ කරගත් ඕනම කෙනෙක් මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා එහෙනම් මේ ප්‍රශ්නය ඇති වෙන්න තිබුණා. නමුත් මෙතනදී තථාගත කියන වචනය පින්නතුනේ අර්ථ ගණනාවක යෙදෙන වචනයක්. එතකොට ඒක අපි බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා අපි තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල යතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගත්ත නිසා අපි භාග්‍යතුන් වහන්සේ තථාගත කියන වචනය තුල අපි ආමන්ත්‍රණය කරනවා. හැබැයි තථාගත කියන වචනය ඇතුලේ පින්නතුනේ අපිට එහි අර්ථකථනය කිරීම විදිහට තවත් දේවල් දකින්න පුළුවන්. ඒ තමයි යතහ ආගතෝ තථාගතෝ, යම් විදිහකට ආවනම් එලෙසටම යනවා. කර්ම කෙලෙස් ටිකක් නිසා ප්‍රතිසන්දිය ලැබුවා, ඒ කර්ම කෙලෙස් ටිකක් නිසාම නැවත තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා. ආවේ යම්සේද එලෙසම යන නිසා, යම්සේ පැමිණියද එලෙසම යන නිසා තථාගත කියලා කියනවා. මේක තථාගත වචනයට ලැබෙන තවත් අර්ථකථනයක්. දැන් අපි දන්නව පුද්ගලයෙක් කියන තැනක තියෙන්නේ හේතුඵල ධර්ම න්‍යායක්. හේතු සහ ඵල, අපි වර්තමාන අපේ ජීවිතය කියලා කියන්නේ ඵල ධර්මයක්. ඒ ඵල ධර්මයක පැවැත්ම.
ඒ ඵලය හටගත්ත තැනක ඒ ඵලය පිළිබඳව හේතු සමුදායක් ඇති කරගන්නවා. අවිද්‍යා කර්ම තණ්හාදී හේතු සමූහයක් ඇති කරගන්නවා. හේතුව නිසා නැවත මොකද්ද වෙන්නේ? නැවත ඵලයක් හටගන්නවා. ආපහු ඒ ඵලය පිළිබඳව හේතු සකස් කරගන්න. නැවත ඵලයක හට ගැනීමක්. අපි සාමාන්‍ය විදිහට අපි ඉපදීම මැරීම කියන කාරණා ලෝකෙ තුල කතා කළාට අපි ඉපදෙනවා මැරෙනවා කියලා අපි හිතුවට පිනතුනේ මේ හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම තුල ගත්තාම මරණය කියන දේ සම්මුති දෙයක් විතරයි. එහෙනම් අපි හදාගත්ත සම්මුතිය තුල අපි සම්මුතිමේ වශයෙන් පනවගත්ත දෙයක් විතරයි මරණය කියන එක. ඇයි හේතු සහ ඵල නම් හැම මොහොතකම හේතු සහ ඵල ධර්ම නම් පිනතුනි මේ කය අතහැරලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා කියන තැනදී උනේත් මෙතන හේතු ටික නිසා තව ඵල ධර්මයක හට ගැනීම නම් ඒක මරණයක් වෙලා නැහැ. ඉපදෙන ක්‍රියාවලිය නතර වෙලා නැහැ. මේ ස්වභාවයේ බවට පත් වෙලා තියෙනවා. එහි ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ හේතු වලට ඵලයක සකස් වීම. නැහ හේතු වලට ඵලයක සකස් වීමක් සිද්ධ වුණ තැනක අපිට එහෙම මරණය කියලා දෙයක් සම්මුති වශයෙන් මිස පණවන්න බැරි වෙනවා. හැම මොහොතකම මේ ධර්මය හටගෙන වැය වෙනවා. අපි ඒක ක්ෂණික මරණය හැටියට හඳුනා ගන්නවා. රහතන් වහන්සේට විතරයි සමුච්ඡේද මරණයක් තියෙන්නේ. ස්කන්ධ බිඳී ගිහිල්ලා නැවත හටගන්න හේතු නැති කරපු නිසා නැවත උපදින්නේ නැති බවක් තියෙන්නේ රහතන් වහන්සේට පමණයි. කෙසේ වෙතත් මෙන්න මේ තත්වය මත මේ තත්වය පදනම් කරගෙන අපි තථාගත කියන වචනය විවරණය කරනවා. මේ හේතු ටිකක් නිසා ඵල ධර්මයක් ප්‍රතිසන්දිමේ වශයෙන් ඵලයක් උපදෝගත්ත කෙනෙක් නැවත හේතුන්ගේ සකස් වීම නිසා නැවත තව ප්‍රතිසන්දි වශයෙන්ට යන නිසා යථාගතෝ තථාගතෝ කියන තැනින් යම්සේ පැමිණියද එලෙස යන නිසා තථාගත කියන වචනය මේ පුද්ගලයා හැඳින්වීම සඳහා පාවිච්චි වෙනවා. සත්වයා කියන කෙනා හැඳින්වීම සඳහා කර්ම කෙලෙස් හේතුඵල ධර්මයේහි පැවැත්ම සත්වයා කියලා කියනවා. අර අංග සමූහයක එකතුව රතේ කියලා කියනවා වගේ මේ ධර්ම සමූහයක් අපි දිහා බලලා මේකෙදි සත්වයා කියලා පනවනවා වගේ මේ සත්වයා කියන තැනක හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම යතහ ආගත තථාගත කියන මේ යම්සේ පැමිණි එලෙසටම යන මේ හේතුඵල ධර්ම න්‍යාය තියෙන තැනකට අපි සත්වයා කියලා කියන නිසා තථාගත කියන වචනය තුළ බුදුරජාණන් වහන්සේව එක අර්ථයකින් අපි අර්ථකථනය කරනවා වගේම සත්වයා කියන සංකල්පය තව තැනකදී අර්ථකථනය කෙරෙනවා. ධර්මයේ තේරුම් ගන්නකොට අදාළ සන්දර්භයේහි ඉඳලා අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. තථාගත කියනකොට මේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තෙහි ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතනදී සාකච්ඡාවට ලක්වන්නේ. මෙතන හැම තැනකදීම අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියන තැන්වලදී බුදුරජාණන් වහන්සේට පර්යාය වචන ගොඩක් එදෙනවා. හැබැයි මේ තැන පැහැදිලි කරනකොට කොතනකදීවත් කවුරුත් ඇවිල්ලා අහන්නේ භාග්‍යතුන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? භගවා බුද්ධ මේ ආදී නම් වලින් අපිට හම්බෙන්නේ නෑ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ එන්නේ එකම වචනේ හෝති තථාගතෝ පරම මරණ. තථාගත මරණින් මත්තේ ඉන්නවද නැද්ද? එතකොට තථාගත කියන වචනය මේ ධර්මය තුළ ඇතැම් තැනක ලෝතුරා බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා වගේම තවත් අවස්ථාවකදී සත්වයා හැඳින්වීම සඳහා තමයි පාවිච්චි වෙන්නේ. ඕන තරම් අපිට වචන ඒ සන්දර්භයේදී වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශනයන් සිද්ධ කරන බව අපිට ධර්මය තුළ ත්‍රිපිටකය විමසීම තුළම කරුණු හඳුනා ගන්නට පුළුවන්. එක තැනකදී කතා කරන්නේ එක සන්දර්භයක්, තව තැනකදී කතා කරන්නේ තවත් සන්දර්භයක් හැටියට අපිට එය බොහෝ වචන තියෙනවා ත්‍රිපිටකයේහි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. තථාගත කියන වචනයත් අන්න එලෙසට තියෙන එක අර්ථයක්. අපිට මේ ඔක්කොම එකක් හැටියට අර්ථකථනය කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මම ඒ ගැන ඒ විදිහට දීර්ඝ විස්තරයකට යන්න හේතුව තමයි බොහෝ දෙනෙක් විවිධ විකෘති අදහස් වලට පැමිණෙනවා. මේ තථාගත කියලා කියනකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන පමණයි මේ සැකේ තියෙන කියලා. පොදුවේ සියලු සත්වයෝ කියන තැන හැමෝම සත්‍යය කියන සංකල්පනාව තුළ තමයි මේ ප්‍රශ්නේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේද රහතන් වහන්සේ නමක්ද එතනින් මෙහාසේ ඒක පුද්ගලයෙක්ද එහෙම නැතිනම් ප්‍රතජන මේ ලෝකෙ ඉන්න අනෙක් අය ගැනද මේ කතා කරන්න කියන එක නෙමෙයි සත්වයා පොදුවේ ගත්තා. ඒක තමයි ප්‍රශ්නයක් හැටියට ඒ සමාජය තුළ බැසගෙන තිබුණ දෙයක් බවට පත්වන එක තමයි අහන්නේ.
ඒකත් භාග්‍යවතුන් වහන්සේ අව්‍යාකෘත දෙයක් හැටියට දේශනා කරනවා. ඒක එලෙස අව්‍යාකෘත කරන්නේ නැහැ. මරණින් මත්තෙහි මරණයට පස්සේ ඉන්නවද කියලා අහුවාම ඒක ව්‍යාකෘත නැහැ. නැද්ද කියලා අහුවාම ඒකත් ව්‍යාකෘත නැහැ. ඇයි ඒක ව්‍යාකෘත කරන්නේ නැත්තේ? ඇයි ඒක අව්‍යාකෘත? ඉන්නවද කියලා අහුවාම නැහැ කියලා ව්‍යාකෘත කරන්නේ නැත්තේ, නැහැ කියලා කියන්නේ නැත්තේ නැති බව නැති නිසාද? නැති බව නැති නිසාද? ඒ කියන්නේ මරණින් මත්තෙහි ඉන්නවද කියලා අහනකොට ඒකට උත්තරයක් දෙන්නේ නැත්තේ, ඔව් කියලා කියන්නේ නැත්තේ නැති නිසාද? නැහැ කියලා කියන්නේ නැති ඉන්න නිසාද? අපි ඒ ගැන විමසන්න ගියොත් පින්තුනි බුදුරජාණන් වහන්සේ මේක අව්‍යාකෘත දෙයක් බවට පත් වෙන්නේ මේ ස්කන්ධ සමූහයක නම් පැවැත්ම තියෙන්නේ. ස්කන්ධ ටිකක් හටගෙන ඉතුරු නැතුව නිරෝධයට පත්වන බව නම් තියෙන්නේ. අපිට යමක සූත්‍රය මෙතනට ආදේශ කරගන්නකෝ. එතකොට යමක හැමදෙරට ඇති වුණු මිත්‍යා දෘෂ්ටියේදී මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා වෙනකොට රූපයේද වේදනාවද සංඥාවද සංඛාරයේද විඥානයේද සත්‍යය? මේකක්වත් සත්‍යය නෙමෙයි. එහෙනම් මේ ටික හැරුණකොට වෙන එකක් තිබුණද සත්‍යය කියලා? නැහැ, මේ ටික හැරුණකොට වෙන මොකක්වත් තිබුණෙත් නැහැ. එහෙනම් මේ ටිකක් සත්‍යය නෙමෙයි නම් මේ ටික හැරුණකොට වෙන මොකක්වත්ම සත්‍යය නෙවෙයි නම් මොන සත්‍යයද මරණින් මත්තේ නැත්තේ? එතකොට ඒ ප්‍රශ්නය හරි අපූරු තර්කණයක්. ඒ කියන්නේ ජීවත් වෙන කෙනෙක් පණවන්න තැනක් නැත්නම් ස්කන්ධ ධර්මයන්ගේ හටගෙන වැය වෙන බව පමණ නම් පවතින්නේ. ස්කන්ධ ටිකක් ඉපදිලා ස්කන්ධ ටිකක් නිරෝධයට පත්වන තැනක පින්තුනි කොහොමද සත්වයේ ඉන්නව මරණින් මත්තේ කියලා කතා කරන්නේ? ජීවත් වෙන කෙනෙකුත් පණවන්න විදිහක් නෙතු. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම සමූහයක් ගැන කරන සාකච්ඡාවකදී පුද්ගල බවක් ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද සත්ව කියන සංකල්පයේම වැරදි ප්‍රස්තුතයක් මත ගොඩනැගෙන්නේ. ඒකට උත්තරයක් දුන්නොත් උත්තරේ වැරදි. පිනතුනි වැරදි ප්‍රස්තුතේ මත ගොඩනගෙන පිළිතුරක් වැරදි වෙන. ඒ ප්‍රශ්නේහි ප්‍රස්තුතේ නිවැරදි වෙන්න ඕනේ මිසක ප්‍රස්තුතය වැරදි නම් ඒකට ලබා දෙන පිළිතුර වැරදි. ඒ නිසා මරණින් මත්තෙහි සත්වයා ඉන්නවද කියලා ඇහුවොත් මරණින් මත්තෙහි සත්වයා ඉන්නවා කිව්වත් නැහැ කිව්වත් ඒ දෙකම වැරදි ප්‍රස්තුතයක් මත ගොඩනගුණු දෙයක්. සත්වයා කියන්නේ මොකක්ද? ඒක විසඳ ගන්න වෙනවා ඉස්සෙල්ලා. ඒක තමයි ප්‍රස්තුතේ. සත්වයා කියන්නේ මොකක්ද? සත්වයා කියන්නේ රූපේද? සත්වයා කියන්නේ වේදනාවද? සත්වයා කියන්නේ සංඥාවද? සත්වයා කියන්නේ සංස්කාරයේද? සත්වයා කියන්නේ විඥානයේද? මේක සත්වයා නම් ඒක හටගෙන නැති වෙන ධර්මේවා. එහෙනම් සත්‍ය හට ගන්නව නැති වෙලා යනවා. එහෙනම් ඒකද අපිට කියන්න බෑ මේ සත්‍යය තමයි ඊළඟ වෙලාවෙ ඉන්නේ කියලා. එහෙනම් මේ ටික නැතුව සත්‍යය තියෙනවද? නෑ. ওই ටික නැතුව මොකක්වත් පණවන්න පුළුවන් කමක් නෑ. ওই ටික තමයි මූල ධර්ම. එහෙනම් මේ ටික සත්‍යය නෙමෙයි නම් මේ ටික නැතුව පණවන්නත් බෑ නම් අපිට ජීවත් වෙන සත්‍යයකත් පණව ගන්න බැරි වෙනකොට අපි කොහොමද මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා පණවන්නේ? බොහොම අපූරු ලස්සන ප්‍රශ්නයක් එතන තර්කණයක් ගොඩනගෙන. ඉතින් මෙන්න මේ කරන පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ කෙරෙන මේ හේතුඵල ධර්ම න්‍යාය, පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය තේරුම් ගන්න බැරි වෙනකොට සමහර කෙනෙක් හිතනවා නෑ ආත්මය කියලා වෙනම එකක් තියෙනවා. ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒ තියෙන ආත්මය ඒක මේ ස්කන්ධ වලින් යුක්ත දෙයක් නෙමෙයි. ස්කන්ධ වලින් බැහැර වෙනමම ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මය තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ. ඒ ආත්මය තමයි මරණින් මත්තෙහිත් ඒක නිත්‍යව පවතින්නේ. මෙන්න මේ විදිහට කල්පනා කරමින් ඉන්නවා. නමුත් පොට්ටපාද සූත්‍රය ඔය ආත්මවාදයට ඒ ආත්මයක් තියෙනවා කියලා හිතන කෙනෙකුට පරිශීලනය කරන්න හොඳම සූත්‍රයක්. මොකද භාග්‍යවතුන් වහන්සේ ක්‍රමානුකූලව පොට්ටපාද පිරිවැජියගේ මේ දෘෂ්ටියත් එක්ක ආත්මය කියන සංකල්පනාව පිළිබඳ කරන සාකච්ඡාවේදී ඒක බිඳ දමනවා හාත්පස කරුණු පැහැදිලි කරමින්. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට පොට්ටපාදගෙන් මේ තථාගත නැත්නම් සත්‍ය මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව මේ කාරණාව පිළිබඳව අහනකොට ඒවා අව්‍යාකෘත දේවල් හැටියට කියනවා. ඊට පස්සේ හෝති හෝතිච තථාගතෝ පරම්මරණ නේව හෝතිද නැද්ද කියන එක අහනවා. ඊට පස්සේ මේක මාරු කරමින් මේ ප්‍රශ්නේ නැවත නැවත විමසීමට ලක් කරනවා. ඊට පස්සේ මේක ඇයි මේ විදිහට ව්‍යාකෘත කරන්නේ නැත්තේ අහනකොට අර කලින් මම සඳහන් කරපු විදිහටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේක අත්ත සංහිත ධර්ම සංහිත ආදි බ්‍රහ්මචාරීක දෙයක් නෙමෙයි. මේක ඕනේ නෑ නිවන් දකින්න. මම ධර්මයේ දේශනා කරන්නේ නිවන් දකින්න තියෙන ටික. ඒ අර්ථය ඇති කරගන්න අවශ්‍ය විදිහටයි මේ දර්ශනය පෙන්වලා දීලා තියෙන්නේ.
ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනේ වෙන්නේ. මොකද්ද? ඉදං දුක්ඛන්තිකෝ පොට්ටපාද මයා ව්‍යාකත. පොට්ටපාද මම ව්‍යාකෘත කරන්නේ මොනවද? මෙන්න මේක දුක්ඛාර්ය සත්‍ය කියලා පොට්ටපාද මම ව්‍යාකෘත කරනවා. අයං දුක්ඛ සමුදයෝතිකෝ පොට්ටපාද මයා ව්‍යාකත. මේක දුක්ඛ සමුදය කියලා මම ව්‍යාකෘත කරනවා. මේක දුක්ඛ නිරෝධයයි, මේක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක පොට්ටපාද මම ව්‍යාකෘත කරනවා. එතකොට කස්මා පනේතම් භගවතා ව්‍යාකතಂತಿ. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ටික දේශනා කරේ එහෙනම් කියලා. ආර්ථික දේශනා කළේ නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ටික දේශනා කරන්නේ නැත්තේ කියලා අහුවානේ. ඊට පස්සේ මම පොට්ටපාද මම දේශනා කරන්නේ මේ දුක්ඛ සත්‍ය, දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව මේවා තමයි මම ව්‍යාකෘත කළේ කියලා බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්ම න්‍යාය පැහැදිලි කරනවා. ඒක කියනකොට ආබෝවහන පොට්ටපාද ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ටික දේශනා කළේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං ඊකෝ පොට්ටපාද අත්ථ සංහිතං. පොට්ටපාද මේක අර්ථ සංහිතයි. මේකෙන් වැඩක් තියෙනවා. මේක ධම්ම සංහිතං. මේක ධර්මයෙන් යුක්ත දෙයක්. මේක ආදි බ්‍රහ්මචර්යයයි. මම මේ ගැන කතා කරනකොට ඒක ආදි බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ නිවන් මගට මේක මුල් වෙන දෙයක්. ඒ වගේම ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේක නිර්වේදයේ පිණිස නැතිනම් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙන දෙයක්. ඒක මේ දුකෙන් නිදහස් වීම සඳහා, දුකෙන් මිදීම සඳහා ඒක හේතු වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒක දුකෙන් නිදහස් වීම පිණිස විවරණය කරපු, විග්‍රහ කරපු බව දේශනා කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව. මේක ඇතුලේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? මම ව්‍යාකෘත වුණේ දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ කායික මානසික වශයෙන් වෙන් නොවුණු සංකතාදී දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත ලෝකේහි යථා ස්වභාවය. හේතු නිසා හටගන්න, හේතු නැති වෙනකොට නැති වෙලා යන ඒ දුක් වූ ස්වභාවය පිළිබඳවයි මම දේශනා කළේ. අන්න ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ විවරණය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාදට අර පටිච්චසමුප්පන්න ධර්මතාවයයි මම දේශනා කළේ කියන එක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම විභාගය තුළම ස්මතු කරලා පෙන්නලා දෙන්නේ. ඒක දුකෙන් දුක ගෙවීමට, පුද්ගල සංඥාවන් දුරු කරගෙන දුක්ඛ දුක්ඛ තත්ත්වේ නැතිනම් දුක ඉක්මවා යෑමට ඒක හේතුවක් බවට පත්වනවා කියන එක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විසින් මෙතනදී පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ විදිහට මේ කාරණාව පැහැදිලි කරාම පොට්ටපාද මේක එව මේතම් භගවා, එව මේතම් සුගත යස්සදානි භන්තේ භගවා කාලම් මඤ්ඤතාති. එව මේතම් මේ සුගත සුගතයන් වහන්ස භාග්‍යතුන් වහන්ස මේට ඔබ වහන්සේට දැන් සුදුසු කාලය වඩින්න කියලා මේ බොහොම පරක් වෙලා දැන් ඒ නිසා එතුමා භාග්‍යතුන් වහන්සේට ඒ කරුණ පිළිබඳව සිහිපත් කළා පරක් වුණ බව. ඉතින් කෙසේ වෙතත් අතකෝ භගවා උත්හායසන පක්කාමි, භාග්‍යතුන් වහන්සේ අසනින් නැගිටලා ආපහු පින්දු පාදයට වැඩම කළා. ඉතින් මෙන්න මේ පොට්ටපාද සූත්‍රය මේ භාග්‍යතුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, මේ චතුරාර්ය සත්‍ය ධර්මය විග්‍රහ කිරීම, විවරණය කිරීම ඉලක්කගත කරගෙන පවතින දෙයක් මිසක ඒක මේ එක එක අන්තවාදී විදිහට දෘෂ්ටිගතිකත්වයන්ට හසු කරගන්නට තියෙන දෙයක් නෙමෙයි කියන අවබෝධය තමයි අපිට මේ ඔස්සේ ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම පොට්ටපාද සූත්‍රය අවසාන නැහැ. ඒක තව ඉදිරියට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ කරුණු ටික තුළ මේ ලෝකයේ පිළිබඳව මිනිස්සු ඇති කරගන්න දෘෂ්ටිවාදයන්ට අපේ ආත්ම සංඥාව, ආත්ම සංකල්පනාව ගොඩනගන්නේ මොන විදිහකටද? ඒක නැති කරගන්න ඕන නැති කරගන්න ඕනේ මොන විදිහකටද කියන අවබෝධය තමයි අපිට මේ කතා කළ කොටස් ටිකෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්තුනේ සලායතන නිරෝධය සාක්ෂාත් කරන කෙනෙකුට, ස්කන්ධ නිරෝධය පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙකුට, එයාට ස්කන්ධයන්ගේ පැවැත්ම හම්බ වෙන්නේ නැත්නම් එයාට අර කියපු දෘෂ්ටි වලට කිසිම පදනමක් හම්බ වෙන්නේ. එහෙනම් අපිට අද ආත්ම සංකල්පනාව, ආත්ම සංඥාව, එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ගොඩනැගිලා තියෙන තැනක සක්කාය දිට්ඨිය කියන දේ විනිවේටණය කරගන්නට, ඒක දුරු කරගන්නට හේතුව බවට පත් වෙන මොකක්ද? මේ ස්පර්ශ ආයතන හය යථාර්ථය ප්‍රතිවේධ කිරීම, ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කිරීම කියන එක. ඒ සඳහා තමයි අපි වෑයම් කරන්නට ඕනේ, ඒ සඳහා තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒ සඳහා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය නුවණින් දකින බව, ඒ සීල සමාධි ප්‍රඥා විදිහට ත්‍රිශික්ෂා මාර්ගය අපිට ඒකට උපකාර කරනවා. එතන සතිපට්ඨාන වශයෙන් අපිට හිත
ඒ සඳහා වඩන්න පුළුවන්කම තියෙන ස්කන්ධයන්ගේ යථාර්ථය ප්‍රකට වෙන විදිහට රූපය මත ආත්ම සංඥාවන් මූලික ලෙස පවතින නිසා රූපය වෙන්වෙන් වශයෙන් කොටස් වශයෙන් බෙදා අපිට දැක්වීම ධර්මයේහි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන පළමු දේ. නිසා සතිපට්ඨාන වශයෙන් ඔබේ මනස භාවිත කරනකොට කෘත්‍ය ඥාන වශයෙන් ඔබට ආරම්භයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබේ පැවැත්ම සංවර කරගත්තාම ඔබේ චිත්ත ඒකාග්‍රතාවය තුළ උපදව ගන්න පහසුවක් දෙනවා. ඒ නිසා ඔබට සීලය සහ සමාධිය උපකාර කරනවා මේ යථාභූත ඥාන දර්ශනය ඔබේ ජීවිතයට එළඹවාගෙන වාසය කිරීම සඳහා. ඉතින් ඒ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. හොඳයි, කල්පනා කරගන්න හැම දිනාම ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්වලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි මේ සියලු කුසල් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.